තංසාරණයේ කතාවට අදරේ කරනාව කෙඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝකට. ඉතින් මමාද වීඩියෝකෙන් නො අත්තක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉදිරියට අනගිගේ යාලුවට සිද්ධ වෙන දෙයක් සම්බන්ධව. ඒ අර ඇමතිනී නිසා. ඉතිං අර මැරෝටිකකාආාවනේ ඊට පස් ඉතින් මොකද වෙන්නේ කියලයි. මං අද වීඩුවකෙන් කතා කරන්නේ. ඉතින් වීඩ එකකට යන්න කලින් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න. මැතක් ඇතිවෙලා තිබෙනවනක් එහෙනම් වාටත් පුළුවන් අනිවාරයම මගේ ශනල්ලික සස්ක්‍රයිප් කල්ල මාත්තක එකතු වෙන්න. ඒ වගේම ලයි කරන්න කමින් කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයම ශෑය කරන්න තමතෙක් කරන්න එපා. ඉතින් තුෂි අර ඇමතිගේ කුතත් එක්ක සම්බන්ධකමක් තියාගත්තනේ හැබැයි කාදරයක් නෙවෙයි නමුත් ඒක සහොදර බැඳීමක් කියලයි නිතරම නිර්ර්චනය කරන්න තුෂී කැමති වුණේ. හැබැයි ඒ වුනාට මේ ඇමති ගෑනු කෙන කොයි වෙලාවකවත් කැමතිුුණේ නැහැ තමන්ග පුතත් එක්ක මෙන්න මේ ගනිකාවක් සම්බන්ධ වෙලා ඉන්නවට. ඉතිං ඒනිසා මෙ හැමති සම සිදුකරේවැනි කිසිමතයක් නෙවෙයි. හැමතිස්සම කරේ මේ තුෂීට පහරදීපයක තුෂිර තර්ජනය කරපය කාන්තිමට පිස්තෝලයක් පෙනල් වීඩ එකක් පවා ගත්තා. ඉතින් දැන්වා හිතන්න ොකෝ. දැන් තුෂී නැබැයි මේ ඇමතතිට විරුද්ධ වැඩකටියුතු කරන්නේ. ඉතින් කවුරු වෙන්න පුුවන්ත මේ නිතරම වීඩියි වර්ගෙන දාන කෙන. ඉතින් ඒ ගොඩක්තුරට ඔය ඇමතිගේ පක්ෂයට විරුද්ධ පක්ෂය ඉන්න ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආසනේම කෙනෙක් වෙන්න පුළුව. මෙයා තමයි මේ කොල්ලෙක් දම්මලා මේ ඇමතිනයට විරුද්ධව. මේ තුෂීව පවිච්චිකාරන්න කියනදේ අපිට විශ්වාස කරන්න පුළුවන් ඉතින් දැන්තයෙන ප්‍රශ්න අපිට මේ කනේ ඒ තමයි තුෂී දැන් මේ මැරයන්ගේෙන් බේරේද නැද්ද කියන එක. ඉතින් කොහම හරි දැන් තුෂි ගියේ අනගේ ගමේ කොල්ලත් එක්කනේ ඇත්තම කියනව නං මේ කොල්ල කොහම හරි තුෂිව බේරකනය කියෙන බලාපොරත්ව අපි තිාගන්න පුළුවන් හැබැයිති මැරයුත්් එකක සටන් කරන්න පුළුවන් කොල්ලෙක් නවෙේ නය එහමැතින් ගහගන්න පුුවන් කෙනෙක් නෙව ගැහොත් ගුටි කන්න පුලුවන්ක්ෙනෙක්නෙ ඉතින් කොහොමනත් තුෂිවමයක් කොහෙට දෙක්කරගෙන යන්න ඇත්තේ. තුෂිට මේ වෙලා බේරෙන්න්නම් තියෙන හොඳම තැන තමයි අනිවාරයෙන් අනිකිලයි ගමයන එක. ඉතින් කොහොමරත් අනිගගේ අම්ම වනත් තුෂී වන්දුරනවන අනිත්්‍යක තයි ද මේ කොල්ලත් එක්කන යන්නේ ඉතින් කොහොම වනත් තුෂයට වෙන කන්න දෙයක්න කොළඹ හිටියොත්නාම් අනිවාරම මැරෙන්න්නම සිද්ධ වෙන ඉතිං කොහොම හරි තුෂී අනිවාරෙන්ම අනිගිලයි ගමය යනුව කියෙනෙක තමයි මටවාට තහුරු කල්ලම කියන්න පුළුවන්. ඉතිං කොහොමුණ තුවදන්න ඕනට DNA රිපෝට් එක මක්හර වෙනක්ක සිද්ධව නොත්තහෙම අනිගිගොඩක් දුකහිතෙන්න්න පුළුවන්න්නේ ඉතිං ඒත් අනිග අනිවාරෙන් ගමය යනුවනේ එත කොඩිඉතිං ඔය ප්‍රශණ ගැන කතා කරන්න කෙනෙක් ඉන්න ඕනන ඉතිං ඒනිසා අනිවාරයම තුෂි අනිගිමේ දෙන්න ගමේ ටික කාලයක් ඉඳී කියල්ලත් අපිට පලාපොරොත්තුවන්න පුළුවන් වේවි.